ප්‍රථමයෙන් මම ඔබ සියලු දෙනාටම මේ රටට විශාල ජයග්‍රහණයක් ලබා දීම පිළිබඳව රට තුල පරිවර්තනීය වෙනසක් කරන්න අපිත් එක්ක එකතු වෙලා ගිය මාසේ 21 වෙනිදා ඓතිහාසික මැතිවරණ ජනාධිපතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දීමට අපිත් එක්ක එකතු වුණු ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපි ඒ ගත්ත ජයග්‍රහණය හරහා ක්‍රමානුකූලව සැලසුමක් ඇතුව මේ රට නිවැරදි මාර්ගයට අරගෙන මේ රට තුල සිටින සියලුම ජනතාව වෙනුවෙන් ජනතාවාදී විදායක බලයක් ගොඩනගමින් දැන් අපි ඊළඟ පියවර ව්‍යවස්ථාදායකයක් පරිවර්තනය කරන්න අපි සූදානම් වෙමින් ඉන්නේ ඒ අතරතුරේ මම මෙතනට එන ගමන් මම ප්‍රවෘත්තිෙන් මෙහෙම බලනකොට මට අහු වුණා එක ප්‍රවෘත්තියක් රනිල් වික්‍රමසිංහ කියලා තියෙනවා ව්‍යවස්ථාව ගැන හරි නීදා නැහැ ඒ නිසා ව්‍යවස්ථාව ගැන කියලා දෙන්න ඕන දැනගන්න ඕන නම් එයා කියලා දෙන්නම් කියලා ව්‍යවස්ථාව හොඳයි මොකද්ද මං අහන්නම් ඔබ සියලු දෙනාගෙන්ම අහන්නම් යන්නද මං එයාගෙන් පාඩම් ටිකක් ඉගෙන ගන්න ව්‍යවස්ථාව ගැන ආ මොකද හිතන්නේ ආ මොකද සඳරි ඒක තමයි මං අහන්නේ ජනතාව මෙච්චර වතාවක් ඔහුව පරාජය කී වතාවක්ද මන් දන්නේ එනේන මැතිවරණයෙන් පරාජය වෙනවා 17 පාරක් ප්‍රතික්ෂේප වෙලා තාම යන්නේ එල්ලි එල්ලි එනවා ඔහුට තේරුම් ගන්න බෑ එකක් මේ රටේ ජනතාවත් වෙනස් වෙලා ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළා ඉවරයි අපි මේ අලුත් ගමනක යන්නේ හැබැයි ලොකුම විහිළුව රනිල් වික්‍රමසිංහ කියනවා එයාට පුළුවන් ව්‍යවස්ථාව ගැන කියලා දෙන්න මං කියන්නේ ව්‍යවස්ථාවේ අපිට තියෙන ප්‍රධානම වගන්තියක් මොකද්ද ජනතාව තුල පරමාධිපත්‍ය බලය තියෙනවා කියලා මේකවත් තේරුම් ගත්තේ නැති රනිල් වික්‍රමසිංහ දන්න ව්‍යවස්ථාව මොකද්ද කියලා මම නම් දන්නේ මොකෝ ඒක හරියට දන්න කෙනෙක් මැතිවරණ කල් දාන්නේ ව්‍යවස්ථාවේ මූලික පදනම දන්න කෙනෙක් ව්‍යවස්ථා සභාවේ තීන්දුව తీරන වලට පයින් ගහන්නේ ව්‍යවස්ථා සභාවේ සමාජිකයන්ට බලපෑම් කරන්නේ අධිකරණයට බලපෑම් කරන්නේ තමන්ට ඕන විදිහේ තීන්දුව తీරන දුන්නේ නැහැ කියලා. ඔය මූලික ටික දැනගෙන ඉන්න ඕනේ මං හිතන්නේ ව්‍යවස්ථාව ගැන මට පාඩම් උගන්වලා දෙනවා. මොකද අපිට ව්‍යවස්ථාව කියන්නේ ජනතාවගේ මූලික නීතිය සහ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන එක මිස අපේ දේශපාලන අවශ්‍යතාවය අනුව තෝර ව්‍යවස්ථාවට ව්‍යවස්ථාව අපි හසුරුවන්න උත්සාහ කරන්නේ නැහැ. අනිත් එක ඔහු කියලා ඔහු මං හිතන්නේ ඔතන කියන්නේ අර අපි මම කොහේ හරි කතාවක කිව්වා තීන්දු තීරණ ගන්නකොට නිලධාරීන් යම් හරි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ ඒ හරි ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැති නිසා විශාල අර්බුද මේ රට තුල ඇති වෙලා තියෙනවා කියලා. එතකොට ඒකත් එක තමයි මම හිතන්නේ මේ සම්බන්ධ කරන්නේ නිලධාරීන්ගෙන් උපදෙස් ගන්න ඕනේ නැතිවක් ගෝන්නේ ව්‍යවස්ථානුව ක්‍රියාත්මක වෙනවා නම් කියලා. ඒ යාගේ විදියනේ. අපි නම් හිතනවා මේක තනි කෙනෙක් අපි කවුරුවත් හිතන්නේ අපි සියලු දේම දන්න තනි තීරණ මත කාටවත් ඇහුම්කන් නොදී තමයි රටක් පාලනය කරන්න ඕනේ කියලා. අපි රට පාලනය කරන්නේ වෙනත් සංස්කෘතියක් තුළ. අපි තීන්දු තීරණ ගන්නකොට අපි ජනතාවටත් ඇහුම්කන් දීලා නිලධාරීන්ගේ අදහස් අරගෙන තමයි
රටට හොඳම තීන්දුව తీරණය ගන්න මොකෝ අපි කවුරුවත් හිත අහංකාර නැහැ එහෙම නිකන් අපි සියලු දේ දන්න අනිත් සියලු දෙනා මෝඩයි කිසි දෙයක් නොදන්න අපි තමයි පොර කියන ඒ සංස්කෘතිය අපි ඉවර කරා දැන් තියෙන්නේ ජනතාවත් ඒක ඉවර කළා තියෙන්නේ ඔය තමන් තමා තමයි සියලු දේම දන්නේ කියන ඒ නායකත්ව සංස්කෘතිය නිසා තමයි මේ රට විනාශ වුනේ ඇත්තටම අපි මේ දවස්වල අපිට සිද්ධ වෙලා තියෙන්නේ මම හිතන්නේ අනුර සහෝදරයා මේ රට සුද්ධ කරමු කියලා කියන්නේ අපිට මේ ඇති වෙලා තියෙන මේ 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 නිර්මාණය වෙලා තියෙන කුණුගොඩ සුද්ධ කරන්න තියෙන නිසා ඒ කුණුගොඩ නිර්මාණය වෙලා තියෙන්නේ වෙන කාටවත් කාගෙන් කාටවත් අහුම්කම් දෙන්න බැරි වෙන කාගේවත් අදහස් වලට අහුම්කම් දෙන්න බැරි සියල්ල දත් කියලා හිතන් හිටපු මිනිස්සු මේ රට පාලනය කරපු නිසා තමයි මේ රට මේ තත්ත්වයට මේ කුණුගොඩ බවට පත් වෙලා තියෙන්නේ ඒ කුණුගොඩ සුද්ධ කරන්න තමයි ඔබ අපිට බලය දීලා තියෙන්නේ විධායක බලය දීලා තියෙන්නේ 14 වෙනිදා මට විශ්වාසයි ව්‍යවස්ථාදායකය තුලත් මාලිමාවට බලය දීලා තියෙන්නේ ඒ කුණුගොඩ සුද්ධ කරන්න නිසා ඒගොල්ලෝ පාලනය කරපු විදියට පාලනය කරගෙන යන්න නෙමෙයි එතකොට මම පොඩි උදාහරණයක් දෙන්නම් මේ මේ ඔය තිබ්බ සංස්කෘතිය තුල වෙන කාටවත් අහුම්කම් නොදී තමන්ට හිතුන හිතුන විදියට දේවල් කරපු නිසා ඇති වෙලා තියෙන අර්බුද එක ජනාධිපති කෙනෙක් හිටියානේ එක කාලයක් කිව්වේ එයාගේ වචනේ තමයි නීතිය කියලා නේද එතකොට එහෙම හිතපු ජනාධිපති වරු හිටියා මේ රටේ ඒ අය හිතන හිතන විදියට රටේ නීතිය ගැන හිත දන්නේ නැතුව හෝ ඒකට ගරු කරන්නේ නැතුව විවිධ විදියට රාජ්‍ය සේවය තුල බඳවා ගැනීම කරලා තියෙනවා නමුත් ඔබ දන්නවා සියලු දෙනාම රාජ්‍ය සේවය තුල බඳවා ගැනීමේ ප්‍රතිපත්තියක් තියෙනවා ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමකුත් තියෙනවා ඒ බඳවා ගැනීම සියල්ල පිළිබඳව ස්වාධීන කොමිසමක් පත් කළා තියෙනවා ඒ ස්වාධීන කොමිසම පත් උනේ ව්‍යවස්ථාවේ 17 වෙනි වගන්තිය 17 වෙනි ප්‍රති මේ පරි 17 වෙනි සංශෝධනයෙන් තමයි ස්තුති 17 වෙනි සංශෝධනයෙන් තමයි ඒක කොමිසම් පත් උනේ ස්වාධීන කොමිසම් සියල්ලම පත් උනේ 17 වෙනි සංශෝධනය. එතකොට මේ දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් අපි බලයට ආපු ගමන් අපිට මුණ දෙන්න වෙච්ච ප්‍රශ්නයක් තමයි මේ රටේ සංවර්ධන නිලධාරීන් මේ රටේ සංවර්ධන නිලධාරීන් කියලා පත් වෙලා ගුරු සේවයට ඔවුන්ව බඳව ගත්තා. නමුත් ඔබ දන්නවා ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ගුරු සේවයට බඳවා ගන්නකොට විභාග ක්‍රමයක් තියෙනවා විභාග හරහා තමයි ඔවුන් බඳව ගන්නෙ. නමුත් මේ අය ඒ ව්‍යවස්ථාවට පිටින් බඳවා ගත්තා ඔවුන්ට පොරොන්දුවක් දුන්න ගුරු සේවයට බඳවා ගන්නවා කියලා ඔවුන්ව පාසල් වලට දැම්මා. දැන් ඒගොල්ලෝගේ වැරැද්දක් නෙමෙයි. ඒගොල්ලන්ට පොරොන්දුවක් දීලා බඳවා ගත්තා සංවර්ධන නිලධාරීන් හැටියට පාසල් වලට අනුයුක්ත කරා. ගුරුවරුන්ගේ වැඩ බාරක් දුන්න විටින් විට මොවුන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා විවිධ යෝජනා ඉදිරිපත් කරා නමුත් එකක්වත් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ අවසාන වශයෙන් මේ ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙනවා මොවුන්ව බඳවා ගන්න ගුරු වෘත්තියට ගුරු සේවාවට බඳවා ගන්නවා කියලා නමුත් රාජ්‍ය සේවා කොමිසම කියලා තියෙනවා එසේ කළ නොහැක ගුරු වෘත්තියට බඳවා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට අනුව තමයි මොවුන්ව බඳවා ගත යුත්තේ කියලා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශයක් තියෙනවා එතකොට ඒ නිර්දේශය ගණන් ගන්න නැතුව ඒ නිර්දේශය පිළිබඳව ජනතාව දැනුවත් නොකර ආණ්ඩුව ප්‍රකාශයක් කරනවා මේගොල්ලෝ බඳවා ගන්නවා කියලා. එතකොට කාටද බොරුව කරන්නේ? කාර්වද රවට්ටන්නේ? නීතිය
නීතිය එකක් තියෙද්දී ව්‍යවස්ථාව තුල එකක් තියෙද්දී ඒකට හාත්පසින්ම ඔවුන් හොඳටම දැන දැන මේක ක්‍රියාත්මක කරන්න බෑ කියලා ඒ වෘත්ති කියන්නේ ඒ සංවර්ධන නිලධාරීන්ට විශාල බොරුවක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා ඔවුන් බඳවා ගන්නවා කියලා ගුරු වෘත්තියට විශාල අසාධාරණයක් අවුරුදු ගණනාවක් තිස්සේ මේ විදියට බොරු පොරොන්දු දෙමින් බොරු පොරොන්දු දෙමින් ඔවුන්ව හිර කරලා තියෙනවා ඒක තමයි ඔවුන් අපිත් එක්ක සාකච්ඡා කරනකොට අපි ඔවුන්ට කිව්වේ මෙන්න රාජ්‍ය සේවා කොමිසම දීලා තියෙන නිර්දේශය මේකට එහා යනවනම් පාර්ලිමේන්තුව තුලට ගිහිල්ලා මේකට අලුත් නිර්දේශයක් අපි ලබා ගත යුතුයි ජනාධිපතිට හිතන හිතන දේ හෝ ඇමතිට හිතන හිතන දේ ඒ ස්වාධීන කොමිසම් වලට වල දුන්න නිර්දේශ එහෙම අපිට ෆයින් ගහලා යන්න බෑ ඒකට තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අලුත් ඒ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තමයි මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඒ ඇත්තතරතුරු හරි ක්‍රම වේදය ඔවුන්ට ඉදිරිපත් කරාම ඔවුනුත් ඒක පිළිගන්නවා හැබැයි මිනිසුන්ට බොරු පොරොන්දු දෙමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කරන්න බැරි දේවල් කරනවා කියලා පොරොන්දු වෙමින් ඒ අය දැන් අපිට කියලා දෙන්න හදනවා කොහොමද ව්‍යවස්ථාව මොකද්ද ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද නීතිය කියන්නේ මොකද්ද කොහොමද ආණ්ඩු කරන්නේ කියලා මම හිතන්නේ මේ රටේ ජනතාව ඒ අය මේ ආණ්ඩු කරපු විදියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහනේ අපිව පත් කරේම ඒ වෙනස් ඒක වෙනස් කරන්න මිස ඒගොල්ලොන්ගෙන් පාඩම් ඉගෙනගෙන ඒ කරපු විදියට දේවල් කරන්න නෙවෙයි මම හිතන්නේ එහෙම වෙන්න ගියොත් ඔයගොල්ලෝ අපව හෙටම අයින් කරලා දාන්නේ. රනිල් වික්‍රමසිංහගෙන් ව්‍යවස්ථාව ඉගෙන ගත්ත කියලා මම කිව්වොත් ඔයගොල්ලෝ කියයි කරුණා කරලා ගිහිල්ලා ඔළුව බලා ගන්න මේ අගමැති කම පැත්තක තියලා කියලා බෙහෙත් ගන්න කියලා කියයි මට. නේ? ඉතින් මේ විදියට මම හිතන්නේ තාම මේ රට තුල වෙලා තියෙන වෙනස මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනසවත් තේරුම් ගන්න බැරි අය තමයි දැන් අඩුම තරමේ ආණ්ඩුව හදන කතාව නවත්තලානේ විපක්ෂයක් ගැනනේ කතා කරන්නේ ස්ථාවර විපක්ෂයක් හදමු කියලා කියන මොකද්ද බලවත් එඩිතර විපක්ෂයක් හදන්නද මොකද්ද ඔන්නම කතාව කියනවා එඩිතර විපක්ෂයක්වත් හදන්න පුළුවන්ද මේ අය එක්ක මේ විහිළු කතා කියන අය එක්ක ඒ නිසා අපිට කියන්න තියෙන අනේ රනිල් ඔයාලාගේ වැඩක් බලා ගන්න ජනතාව අපිට වරමක් දීලා තියෙනවා ඒ වරම අනුව අපි වැඩ කරගෙන යනවා අපිට උත්තර බඳින්න තියෙන්නේ ඔයත් එක්ක නෙවෙයි අපි උත්තර බඳින්නේ මේ රටේ ජනතාව එක්ක මේ රටේ ජනතාව එක්ක මාලිමාවත් ඔබත් අපි අතර තියෙනවා ගිවිසුමක් අපි අතර තියෙනවා බැඳීමක් අපි අතර තියෙනවා සම්මුතියක් අපි මේ සාමූහික ගමනක යන්නේ අපි මේ රට හදාන්න යන්නේ කවුරුවත් මැජික් කාරයෝ ගෙන්නලවත් මෙතන පහත් කරලවත් අපි සියල්ල දත් කියලා තියෙන ආකල්පයත් එක්කත් නෙවෙයි අපි මේ රටේ ජනතාව මත විශ්වාසය තබාගෙන මේ රටේ ජනතාවට අහුම්කම් දෙමින් මේ රටේ ජනතාව එක්ක සම්මුතියක් ඇති කරගනිමින් අපි මේ රට පාලනය කරන්නේ කවුරුවත් කලබල වෙන්න ඕනේ අපි මේ රටේ ප්‍රතිපත්තියක් අනුව සැලැස්මක් අනුව අපි ක්‍රියාත්මක කරගෙන යනවා රනිල් ගෙන්න කොහොමදවත් උපදෙස් අපි නම් ගන්නෙ නැත 17 වතාවක් කිව්වා නේද සහෝදරයෝ 17 වතාවක් මේ රට ප්‍රතික්ෂේප කරපු මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ගේ මොකටද අපි උපදෙස් ගන්න බැංකු මංකොල්ලක කරපු එකනේ හරි ඉතින් අපි මේ හදන්නේ මේ රට සුද්ධ කරන්න ඒ නිසා බැංකු මංකොල්ලකරුවන්ගෙන් අපි උපදෙස් ගන්නේ නැහැ අපිට අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් මේ රට තුල හදන්න මේ පාර්ලිමේන්තුව දියවන්නව සුද්ධ කරන්න පාර්ලිමේන්තුව අපිට වැදගත් පාර්ලිමේන්තුව තුල තමයි අපි නීති හදන්නේ ප්‍රතිපත්ති හදන්නේ මේ රටේ මුදල් පරිපාලනය සුද්ධ ක්‍රියාත්මක කරන්නේ මේ සියල්ලම කරන්නේ පාර්ලිමේන්තුව තුල ඉතින්
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා බැංකෝ බැංකු පොතු විතරක් නෙවෙයි මේ රටේ ජනතා මුදල් අවභාවිතා කරපු සියලු දෙනාට විවරෙහිව අධිකරණය ක්‍රියාත්මක වෙනවා නීත්‍යානුකූලව අපි කරන්නේ අධිකරණයට තමන්ගේ වැඩ කටයුත්ත බලපෑමකින් තොරව කරගෙන යන්න ඉඩ දෙනවා. ඒගොල්ල වැඩේ කරන්නේ. ඉතින් ඒක නිසා මේක අපි අර මාධ්‍ය ඉස්සරහා කරන ප්‍රදර්ශනයක්වත් නාට්‍යයක්වත් නෙවෙයි. මේක බරපතල වැඩක්. මේක අපිට විහිළුවක් නෙවෙයි. ඔබ අප මත තබා තියෙන විශ්වාසය ඒක අපිට කොහොමද කියන්නේ? පූජනීයයි. සේක්‍ර ඒ විශ්වාසය මත තමයි අපිට පාලනය කිරීමට ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට අයිතිය තියෙන්නේ ඒ විශ්වාසය මත. එතකොට ඒ විශ්වාසය කඩ කරනවා කියන්නේ අපිට මේ ආණ්ඩුව ගෙනියන්න තියෙන පදනම අපි විනාශ කරනවා. ඉතින් ඒක විනාශ කළා රටක් පාලනය කරන්න බෑ. ඒක තමයි අපේ ඔවුන්ගේ අතර තියෙන ප්‍රධාන වෙනස. ඔවුන්ට ජනතාව වැදගත් නැහැ. ජනතාවත් පාලකයාත් අතර තියෙන විශ්වාසය බැඳීම සමාජ සම්මුතිය ඔවුන්ට වැදගත් නැහැ. හැබැයි අපේ ක්‍රමය වෙනස්. අපේ ක්‍රමය වෙනස්. අපිට අවශ්‍ය මේ රටේ ජනතාව තුළ තමන්ගේ මහජන නියෝජිතයන් තමන්ව නියෝජනය කරන රාජ්‍ය සේවය තමන්ට සේවාව දෙන මහජන සේවාව පිළිබඳ විශ්වාසයක් නැවත වතාවක් මේ රට තුළ ගොඩනඟා. ඒ නිසා විශ්වාසය කියන එක අපිට හරිම වැදගත්. ඒක රකින එක අපිට හරිම වැදගත්. ඒ නිසා අපි නොකරන දේවල් ගැන කියන්නේත් නැහැ. සංදර්ශන හැටියට අපි දේවල් කරන්නේත් නැහැ. එතකොට අපිට මේක දැරෑරුම් වැඩ. මේක ලොකු වගකීමක්. ඔබ මම හිතන්නේ මේ රටේ ජනතාව වාර ගණනාවක් වෙනසක් බලාපොරොත්තුෙන් ඡන්දෙත් නැති කතිරේ ගැහුවා. මේ පළවෙනි වතාව නෙවෙයි. මීට කලිනුත් එහෙම කරා. හැබැයි මේ හැම අවස්ථාවකම ඔබව කලකිරීමට පත් වුණා. බොහෝ අය අපිට කියලා තියෙන්නේ මේ අවසාන අවස්ථාව කියලා. එතකොට ඔබ හිතන්න අපිට මත තියෙන ඒ වගකීම. මොකද අපි මේක හරියට කරේ නැහැ කියන්නේ ආයිත් ජනතාව කාවවත් විශ්වාස කරන්නේ. එහෙමනම් ඒ විශ්වාසය බිඳ හෙලනවා කියන්නේ මේ රට අරාජිතම තැනකටපත් වෙනවා. ඒ නිසා අපි බාරගෙන තියෙන වැඩේ බැරෑරුම්කමත් අපි මත තියෙන වගකීමත් අපිට හොඳින් දැනෙනවා. අපිට හොඳටම දැනෙනවා ඒ විශ්වාසය. ඒ අපි බාරගත් වගකීමත් එසේ ආරක්ෂා කිරීමට තමයි අපි සියලු දෙනා බැඳී ඉන්නේ. ඒ බැඳී ඉන්නේ අපි සියලු දෙනා කණ්ඩායමක් හැටියට. අපි 3 දෙනෙක් වෙන්න පුළුවන් මහජන නියෝජිත. ඇත්තටම අද රටේ මහජන නියෝජිතයන් ඉන්නේ 3 දෙනයි. මුළු රටටම මහජන නියෝජිතයන් ඉන්නේ 3 දෙනයි. පළාත් පාලන නැහැ, පළාත් සභා නැහැ, පාර්ලිමේන්තුවත් නැහැ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ වගකීම අපිට හොඳටම දැනෙනවා. ඒ නිසාම තමයි අපි ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවක් තුල ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපිට අවශ්‍යයි. ඒ පාර්ලිමේන්තුව හරහා ඔබ නියෝජනය කරන මහජන නියෝජිතයන් ඔබ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මහජන නියෝජිතයන් පත් කළා. ඔබ අපට ඒ බාර දුන්න ඒ කාර්යභාරය ඔබ අප සමග අපි එකතු වෙලා හදාගත්තේ සම්මුතිය ක්‍රියාත්මක කරන්න ඒ විශ්වාසය රැකගනිමින් ඒක කරන්න අපිට පාර්ලිමේන්තු බලයත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ලක්ෂ්මන් සහෝදරයා කිව්වා වගේ අපි ගැන බොරු කතා අන්දර ගොඩක් කිව්වනේ. ඒ ප්‍රධාන බොරුවක්නේ. ඒ කියපු ඔක්කොම කතා එක ප්‍රධාන බොරුවක්නේ. අර මොකද ජාත්‍යන්තර ප්‍රජාව අපි ආපු ගමන් අපිව දාලා යනවා කිව්වා. රට අතහැරලා යනවා කිව්වා. අපිව තනි කරනවා කිව්වා.
ඔබ හැබැයි බලන්න බලන් බලපේනම ඇති ඔබට විචිස සහෝදරයවත් අනුර සහෝදරයත් මාවත් අපි මේ ආණ්ඩුව පාරගත් මොහොතේ සිට අපිව හමු වෙන්න මේ රටේ ඉන්න තානාපති වරුන් සියලු දෙනා මේ රට තුල වැඩ කරන ජාත්‍යන්තර සංවිධාන සියල්ලත් අපිව මුණ ගැහෙනවා අපිත් එක්ක කතා කරනවා අපිට සුබ පතනවා අපිත් එක්ක වැඩ කරන්න ඔවුන් ලෑස්ති කියන එක වැඩ කරන්න ඉතා ඔවුන් ඇත්තටම මේක කියන්න ඕනේ ඕ සියලු දෙනාම අපිට කියන එක කතාවක් තියෙනවා මුලින්ම කියන දේ තමයි සුබ පැතුම් පස්සේ ඔබ මේ ලෝකෙටම මේ රටේ ජනතාව ආදර්ශයක් දුන්නා මේ ලෝකෙටම මේ රටේ ජනතාව බලාපොරොත්තුවක් දුන්නා ප්‍රජාතන්ත්‍රවාදය හරියට ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වෙන ඕන විදිය ගැන කියලා ඔවුන් විශේෂයෙන් ඒක කියන්නේ මේ පාල් මේ ජනාධිපති වරණය තිබ්බ විදිය ඒකෙන් පස්සේ මේ රටේ ජනතාවගේ හැසිරීම තුලත් මේ රටේ ජනතාවගේ පරිණතභාවය මුළු ලෝකයට පෙන්නුවා කියන එක ඔවුන් කියනවා ඒකත් එක්ක තමයි ඔවුන් කියන්නේ මේ රට දියුණු කරන්න මේ රට ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න ඔවුන් සූදානම් කියලා ජපානයේ ඔබ දන්න මේ රටේ තිබ්බ ව්‍යාපෘති ඔක්කොම නතර කළා අර අමාත්‍යවරුන්ගේ හොරකම් නිසා ඒ සියලුම නවත්තපු ව්‍යාපෘති නැවත වතාවක් ඔවුන් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන අලුත් ව්‍යාපෘති ගැන අපිත් එක්ක සාකච්ඡා කරමින් යනවා ඉතින් ඒ බොරුව එතනම අතේපත් වුණා නේ ජාත්‍යන්තර තුලින් අපිව තනි කරනවා කියලා ඔය වගේ සියලුම කතා එකින් එක බැලුවොත් ඔවුන් අපි ගැන හදපු බිය මොනතරම් බොරුවක්ද කියන එක දැන් මේ වෙනකොට මේ රටේ ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ ජනාධිපතිවරණයේදී අපි ගැන අවිශ්වාසයෙන් හිටපු අයට අපි හිතනවා පාර්ලිමේන්තු මැතිවරණය තුල ඒ බයත් අතහැරලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා මේ රට හදන්න පුළුවන් මේ රට හදන්න පුළුවන් වෙන්නේ අර ඔබ ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක හරියට කරොත් ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න තමයි අපි බැඳිලා ඉන්නේ ඒ සිස්ටම් චේන්ජ් එක කරන්නේ අපි තනියෙන් නෙවෙයි අපි සියලු දෙනා එකතු වෙලා මේක සාමූහික වැඩක් මේ රට ගැන අපිට ඒ පොදු අදහස පොදු අභිලාෂය මේක සාමූහික වැඩක් කියන ඒ හැඟීම අවශ්‍යයි ඔබ අප සියලු දෙනා එකතු වෙලා විශ්වාසයක් අපි එකිනෙකා පිළිබඳ ඇති කරගෙන මේ රට ගොඩනගන්න පුළුවන් කියන ඒ හැඟීම අවශ්‍යයි දේශපාලනය සමාජ පරිවර්තනය කියන දේවල් සීතල දේවල් නෙවෙයි මේවා මිනිස්සු අතර තියෙන බැඳීම් වැදගත් මිනිස්සු අතර තියෙන එකඟතාවයන් වැදගත් මිනිස්සු අතර තියෙන විශ්වාසයන් එක්ක ඒ මේවා ඉස්සරහට යන්න පුළුවන් මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන්ට බොරු කියලා එහෙම රටක් කවදාකවත් හැදෙන්නේ නැහැ ඉතින් ඒ නිසා හරි පදනමක් මත සමාජ ගිවිසුමක් එක්ක අපි මේ ආරම්භ කරපු ගමන අපි සාර්ථකව ගෙනියමු ඔබ අපිට 21 වෙනිදා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තීරණාත්මක ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නා මට විශ්වාසයි 14 වෙනිදා ඒ හා සමාන ජයග්‍රහණයක් අපිට ලබා ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් අපි ගොඩනගමු පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු ජනතාවට වැඩ කරන ජනතාවාදී පාලනයක් අපි ඇති කරමු ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙමු ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා ඔබ සියලු දෙනාටම ජය වේවා මානිමාවට ජය වේවා බොහොමත්ම ස්තුතියි